ශ්‍රී ලංකාවේ Huawei සමාගමෙන් ලේටස්ම රිලීස් කරපු ඩිවයිස් කිහිපයෙන් මම අද තෝරගත්තා මෙන්න මේ Huawei Watch Fit එක. මොකද මේක තමයි මේ වෙනකොට Huawei සමාගමෙන් ඩිසයින් කරලා තියෙන ෆිට්නස් පර්පස් වලටම මේන් කරපු මෙන්න මේ Watch Fit එක. විශේෂයෙන්ම මම මේක තෝරගන්න හේතු කිහිපයක්ම තියෙනවා. ප්‍රධානම දේ තමයි Huawei සමාගමේ තියෙන ලේටස්ම animation fitness coach එකක් අපිට මේක බලා ගන්න පුළුවන්. ඒ වගේම long battery life එකක් සහ අඟල් 1.64 කව ගෙටික ලොකු ඩිස්ප්ලේ එකක් අපිට මෙන්න මේ watch fit එකේ බලා ගන්න පුළුවන්. ඉතින් වැඩි කතා නැතුව අපි මුලින්ම මේක unbox කරගෙන බලමු. ඔයාලා මේක මිලදී ගන්නකොට box එකේ ඇතුලේ අපිට බලා ගන්න හම්බෙන දේවල් box එක නම් මේ වගේ ටිකක් සුදු පාට පොඩි box එකක් එන්නේ. ඒ වගේම ලොකුවට watch face එකක් මේක include කරලා තියෙනවා. මම මේ විදිහට ඉටිකොලේ අයින් කරගෙන ओपन කරගත්ත ගමම්ම අපිට වොච් එක බලා ගන්න පුළුවන්. අද මට හම්බෙලා තින්නේ මේකේ black watch එක. නමුත් ඔයාලට මේකේ තව version 3ක් මිලදී ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේකේ orange, pink, green විදියට ඒ වගේ colors ඉතින් ගෑල් ළමයට නම් ගොඩක් හොඳට suitable වේවි. හැබැයි මම black එක තමයි තෝරගෙන තියෙන්නේ. ඒ වගේම තමයි මේකේ paperwork කීපයක් සහ මේකට ඇවිල්ලා තියෙන magnet charger එක බලා ගන්න පුළුවන්. ගොඩක් ලේසියෙන්ම වොච් එකට connect වෙන විදියට තමයි මේ magnet charger එක හදලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය දේවල් තමයි අපිට box එකේ නම් බලාගන්න හම්බෙන්නේ. දැන් අපි කතා කරමු මෙන්න මේ Huawei Watch Fit එක ගැන. කොහොම වුණත් මෙන්න මේ Watch Fit එක ඔයාලඟ තියෙන ඕනම device එකකට connect කරන්න පුළුවන්. Huawei device එකක් නොවුනත් ඔයාලට කරන්න තියෙන Play Store එකට ගිහිල්ලා Huawei Health app එක download කරගන්න. ඒක download කරගත්තට පස්සේ ඔයාලඟ තියෙන ඕනම device එකකට මේක ගොඩක් ලේසියෙන්ම pair කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ තියෙන අලුත්ම animation fitness courses ටික ගන්න නම් අනිවාර්යයෙන්ම ඔයාලගේ මෙන්න මේ watch එකේ firmware update එක ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක ගොඩක් ලේසි Huawei app එකට ගිහිල්ලා firmware update එකට ගිහිල්ලා ගොඩක් ලේසියෙන් මේක update කරන්න පුළුවන්. මොකද update කරොත් විතරයි අපිට අර fitness courses ටික හම්බෙන්නේ, විශේෂයෙන්ම animation ටික. කොහොම නමුත් මම මෙන්න මේ watch fit එකේ display එකෙන් පටන් ගන්නම්. මොකද මේක අපිට බලා ගන්න හම්බෙනවා අඟල් 1.64 ක rectangle shape එකට ආපු AMOLED panel එකක්. විශේෂයෙන්ම මේක 2.5D curve glass එකකින් තමයි design කරලා තියෙන්නේ. ඒ වගේම මේක අපිට බලා ගන්න පුළුවන් 456x280 කියන HD resolution නගේ. විශේෂයෙන්ම මේකේ pixel ගතවතින් 326ක් බලා ගන්න පුළුවන්. ඒක හරියට සාමාන්‍ය normal smartphone එකක වගේ. ඒ වගේම තමයි මේකේ screen එක සම්පූර්ණයෙන්ම අපිට බලා ගන්න හම්බෙන watch එකෙන් 70%ක ප්‍රමාණයක්. ඒ කියන්නේ screen to body ratio එක 70%ක් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මේකේ තියෙන AMOLED panel එකක් හින්දා ඕනම direct sunlight අවස්ථාවක කිසිම ප්‍රශ්නයක් නැතුව මේකේ තියෙන display එකේ හැම information එකක්ම අපිට ගොඩක් හොඳට access කරන්න පුළුවන්. ඒ වගේම ගොඩක් හොඳ PPI යගයක් තියෙන හින්දා පොඩි පොඩි අකුරු පවා ගොඩක් sharp විදියට මෙන්න මේ watch එකේ බලා ගන්න පුළුවන්. මොකද මට මේකේ brightness level එක ගත්තොත් කිසිම complaint එකක් නැහැ. මේකේ තියෙන price point එකත් එක්ක සාපේක්ෂව මෙච්චර ලොකු ඩිස්ප්ලේ එකක් අපිට දීලා. ඒ වගේම තමයි මේකේ watch faces ගැන කතා කරොත් අනිත් ඩිවයිස් වල වගේ 3ක් 4ක් 6ක් 7ක් 8ක් නෙමෙයි තියෙන්නේ. ආසන වශයෙන් watch faces 100කට ආසන ප්‍රමාණයක් අපිට මේකේ බලා ගන්න පුළුවන්. කොහොම නමුත් ඒ හැම එකක්ම පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම Huawei Health app එක පාවිච්චි කරන්නම සිද්ධ වෙනවා. කොහොම නමුත් මේකේ watch faces ගැන කතා කරොත් animation watch faces කීපයකුත් බලා ගන්න පුළුවන්. හැබැයි ගොඩක් තියෙන නම් animation නොවන watch faces හැබැයි ඒව ගොඩක් ලස්සනයි. ඔයාලට පේනවා එකපාරක් ටච් කරාම කලර් මාරු කරන්න පුළුවන්. ඒ වගේම watch face එකේ තියෙන information පවා අපිට ඕන විදිහට කස්ටමයිස් කරන්න පුළුවන්. සහ phone එකේ තියෙන ඕනම image එකක් ඔයාලගේ watch එකට දාලා පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි අනිත් විශේෂම කාරණාව ගොඩක් smart watch වල නැති always on display පහසුකමක් මේකේ තියෙනවා. ඒ කියන්නේ ඔයාලා පාවිච්චි කරන normal watch face එකට අමතරව හැමතිස්සෙම වැඩ කරන විදිහට ටිකක් brightness අඩු කරලා black වැඩි කරපු ගොඩක් ලස්සන always on watch faces 6ක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒකත් ගොඩක් හොඳ point එකක්. අපිට ගොඩක් smart watch වල බලා ගන්න හම්බෙන්නේ නැති. ඒ වගේම තමයි මෙන්න මේ Huawei watch fit එකේ features ගැන කතා කරද්දී ඔයාලට පුළුවන් දකුණු පැත්තට swipe කරලා heart rate එක, ඒ වගේම stress control එක, ඒ වගේම weather සහ music control වගේම day activities අපිට බලා ගන්න පුළුවන් ගොඩක් ලේසියෙන්ම ගොඩක් ලොකු information යටතේ. ඒ වගේම තමයි උඩට swipe කරාම අපිට මේකට ඇවිල්ලා තියෙන හැම notification එකක්ම බලා ගන්න පුළුවන්. ඒ වගේම පල්ලෙහාට swipe කරාම මේකේ control panel එක බලා ගන්න පුළුවන්. හැබැයි මේක ගැන අපිට ගොඩාක් ලොකු information නම් බලා ගන්න හම්බෙන්නේ නැහැ. කොහොම නමුත් මෙන්න මේ watch fit එකේ තියෙන්නේ එක button එකයි. ඉතින් ඒකෙන් අපිට menu එකට access කරන්න පුළුවන්. ඒ menu එකට access කරාට පස්සේ විශේෂයෙන්ම අපිට බලා ගන්න හම්බෙන workout, ඒ වගේම workout record, ඒ වගේම workout status, heart rate, SpO2 කියන blood එකේ තියෙන oxygen level එක, ඒ වගේම activity record, sleep, stress, breathing exercise, ඒ වගේම music control කරන්න, notification, weather, stopwatch, timer, alarm, flashlight, fine phone සහ settings අපිට බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේකේ workout එක ඇතුළට ගියාට පස්සේ අපිට බලා ගන්න හම්බෙනවා
ෆිට්නස් කෝසස් ටික ඒ වගේම රනින් කෝසස් ටික ඒ වගේම අවුට්ඩෝර් රන් ඉන්ඩෝර් රන් අවුට්ඩෝර් වර්ක් ඒ වගේ වර්කවුට් අති විශාල ප්‍රමාණයක් බලා ගන්න පුළුවන් මොකද මේකේ 96ක් තියෙනවා ඒ වගේම තමයි මම අර කලින් කිව්වා වගේ මේකේ තියෙන ෆිට්නස් කෝසස් වල තියෙනවා ඇනිමේෂන් කෝස් එකක් ඉතින් ඒකට වාර කරන්න තියෙන්නේ මෙන්න මේකේ තියෙන ෆිට්නස් කෝස් යටතට යන්න යටතට ගියාට පස්සේ අපිට බලා ගන්න හම්බෙනවා ගොඩක් දේවල් ඉතින් ඒක දැන් මම මුලින් මේ වගේ එකක් තෝරගන්න මේකට තෝරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති ගොඩක් ලස්සන ඇනිමේෂන් එකක් එක්ක තමයි මේක අපිට මෙන්න මේ විදිහට කරන්න කියලා කියන්නේ ඉතින් මෙන්න මේ වගේ ඇනිමේෂන් සහිත ෆිට්නස් කෝස් එකක් මම දැකපු පළවෙනි ස්මාර්ට් වොච් එක තමයි මෙන්න මේ Huawei Watch Fit එක කියන්නේ ඒ වගේම තමයි මම අර මුලින් කිව්වාගේ මේක තියෙනවා SpO2 බ්ලඩ් වල තියෙන ඔක්සිජන් ලෙවල් බලන සෙන්සර් එක අඩුම ගානේ Apple Watch Series 5 එකේවත් අපිට ඒ සෙන්සර් එක බලා ගන්න හම්බෙන්නේ නැහැ කොහොම වුණත් මෙන්න මේ Watch Fit එක ටිකක් ලඟ වෙල බැලුවොත් සම්පූර්ණයෙන්ම matte finish එකක් තියෙන්නේ ඒ වගේ මේකට ඇවිල්ලා තියෙන මෙන්න මේ silicon strap එකත් ගොඩක් comfortable සහ ගොඩක් premium look එකක් තියෙනවා කොහොම වුණත් මේක ආසන්න වශයෙන් gram 21ක් තමයි වෙන්නේ මේ strap එක නැතුව ඒ වගේ මේක අපිට බලා ගන්න හම්බෙනවා built-in GPS එකක් ඒ වගේම 518 water resistant එකක් විශේෂයෙන්ම මේක බැඳගෙන ඔයාලට swim pool එකේ නාන්න පුළුවන් ඒ වගේම වැස්සෙ ඉන්න පුළුවන් එහෙම වුණා කියලා watch එකට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ ඒත් එක්කම 24 hours වැඩ කරන heart rate sensor එක ඒ වගේම ambient light sensor එකක් වගේම accelerometer එකක් සහ gyroscope එකත් එක්කම bluetooth 5.0 කියන latestම bluetooth version එක අපිට බලා ගන්න පුළුවන් අනිත් විශේෂම කාරණාව තමයි මේකේ තියෙන බැටරිය එක මොකද මෙයාලා කියන විදිහට එකපාරක් charge කරලා ආසන්න වශයෙන් දවස් 10ක් පාවිච්චි කරන්න පුළුවන්ලු එහෙම නැත්නම් දවසට විනාඩි 5ක් charge කරලා මුළු දවසම 24 hours heart rate sensor එක වැඩ කරලා පැය 24ක් එක දිගටම පාවිච්චි කරන්න පුළුවන් විනාඩි 5ක් charge කරලා ඉතින් ඒකින්ද මෙන්න මේ වගේ price range එකකට ගන්න පුළුවන් fitness පැත්තටම වැඩිපුර බර කෙනෙක්ට suitableම device එක තමයි මෙන්න මේ Huawei Watch Fit කියන්නේ මොකද අපිට මේක ගොඩක් ලොකු display එකක් බලා ගන්න හම්බෙනවා AMOLED panel එකකින් ගොඩක් කියලා තියෙන LCD displays ඒ වගේම දවස් 10ක් පාවිච්චි කරන්න පුළුවන් බැටරි එකක් ඒ වගේම animation courses ඒ වගේම watch face වල පවා අපිට animation watch face කිහිපයක්ම බලා ගන්න පුළුවන් කොමුණත් ආසන්න වශයෙන් මේක ඔයාලට මේ මාසේ 25 වෙනිදායින් පස්සේ ලංකාවේ මිලදී ගන්න පුළුවන් ඒ වගේම මම මේකේ ගාන හරියටම දන්නේ නැහැ මම හිතනවා ආසන්න වශයෙන් රුපියල් 21000 ඉඳන් රුපියල් 25000 වගේ අතර මුදලකට මේක අලිවි වේවි ඉතින් ඔයා මොකද හිතන්නේ අලුතෙන් ආපු මෙන්න මේ Huawei Watch Fit එක ගැන මතක ඇති ඔයාලගේ අදහස් පල්ලයක් කමෙන්ට් එකක් දාන්න ඒ වගේම මේ වීඩියෝ එක බලනවා පළවෙනි පාට නම් සහ මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් ඔයාලට පුළුවන් පල්ලෙ ඇතින් රතුපාට subscribe button එක press කරලා subscribe වෙන්න වගේම ඊට හැපෙත් ඉන්න bell icon එක press කරොත් තමයි මේ වගේ දාන හැම වීඩියෝ එකක්ම හැමෝටම කලින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ එහෙනම් මගේ නම නලින්ද SL Photo එකකින් අපි හම්බෙමු ඊළඟ වීඩියෝ